ලංකාවේ ආර්ථිකයට ඇත්තටම දැන් මොකද වෙන්නේ මේ ඔක්කොම ටික හරි පැත්තට යන්නේ කියලා හැමෝම අහනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ ආර්ථිකය ඇත්තටම හරි පැත්තට ඇවිල්ලාද තියෙන්නේ. මහ බැංකුව ලංකාවේ ආර්ථිකය ගැන මොකද්ද කියන්නේ? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැන. ලංකාවේ ආර්ථිකය ඔක්කොම හොඳයිද? දැන් ඇත්තටම හැම දෙයක්ම හරි විදියට වෙනවද? නැත්නම් ඇත්තටම දැන් මොකද්ද වෙන්නේ? මේක ඡන්දේ නිසා ආපු తాවකාලික තත්ත්වයක්ද? නැත්නම් ඇත්තටම මේක දීර්ඝකාලීන ස්ථාවරභාවයක පෙරනිමිත්තක්ද? ඇත්තටම දැන් ඉස්සරහට මොකද්ද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න හැමෝටම නිතරම තියෙනවා. ඉතින් අපි අද උත්සාහ කරන්නේ අපේ දත්තානුව නෙවෙයි, ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන දත්තානුව මේ පිළිබඳව ඔබට කෙටි සමාලෝචනයක් ගෙන. ඒ නිසා මේ ඉදිරිපත් කරන ස්ලයිඩ්ස් වල අයිතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට. මේ ඔවුන් නිකුත් කරපු ස්ලයිඩ්, ඒක නිසා තමයි ඔවුන්ගේ ලෝගෝ එක යටතේ මේ දත්තා අපි ඉදිරිපත් කරන්නේ. මොකද අපි වුණත් සමීක්ෂණ සඳහා පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සමහර දත්ත අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරනවා. ඉතින් මුලින්ම අපි අපේ අදහස තමයි මේ ඇති වෙලා තියෙන ස්ථාවරභාවය තරමක් తాවකාලිකයි. අපි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරේ නැත්නම් මේ ස්ථාවරභාවය ඉස්සරහට අරන් යන්න බැහැ. හැබැයි අපිට එක දෙයක් තහවුරු කරන්න අවශ්‍යයි. ඔබට මතක ඇති, ඔබ හැමෝම දන්නවා ඇඩ්වකාටා ප්ලස් සහ ඇඩ්වකාටා විදිහට අපි නිතරම කියපු දෙයක් තමයි වෙළඳපොළ ක්‍රමය තමයි මේ රට සංවර්ධනය කරන්න තියෙන ප්‍රධානතම ක්‍රමය. ඒ ක්‍රමයට ගියොත් එහෙම අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්. සල්ලි අච්චු ගහන සෙල්ලම් කරන්න යන්න එපා, රටේ රජය ව්‍යාපාර කරන්න යන්න එපා. එහෙම නොකර ඉස්සරහට ගියොත් තමයි රට නිසි මගට එන්නේ කියලා. ඒවයි සමහර දේවල් කිරීමේ ඇත්තටම ප්‍රතිඵල මේ මහ බැංකු ඉදිරිපත් කරලා තියෙන දත්තානුව අපිට යම්කිසි ප්‍රමාණයකට බලා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රස්ථාරය ඇත්තරම පෙන්නලා තියෙන මේ වම් අත පැත්තේ තියෙන ප්‍රස්ථාරය 2022 දී අපේ තිබ්බ හැමෝම අහනවානේ ඩොලර එකට මොකද වෙන්නේ, ඩොලර එක මොකද වෙන්නේ කියලා. එක්ස්චේන්ජ් රේට් එකයි 2023 තිබ්බ එක්ස්චේන්ජ් රේට් එක. එතකොට අපිට මහ බැංකුව පැහැදිලිව පෙන්නලා තියෙනවා 2022 දී එක්ස්චේන්ජ් රේට් එක 363 තිබුණා, 2023 දී ඇත්තරම මේක 323ට ආවේ කියන දළ වශයෙන් 12% ප්‍රමාණයකින් අපේ රුපියල අධි ප්‍රමාණය වෙලා තිනවා. දැන් අපි 2024 පළවෙනි කාර්තුවට આવොත් එහෙම දැන් තියෙන ආසන්න වශයෙන් රුපියල් 300ක 295ක වගේ ප්‍රමාණයක. එතකොට මේක ඇත්තරම මීටත් වඩා අධි ප්‍රමාණය වෙලා. ඔබට මතක නම් අපි නිතරම කිව්වා අපේ මුදලේ වටිනාකම රැකගන්න සල්ලි අච්චු ගහන සෙල්ලම කරන්න එපා. ඒ සල්ලි අච්චු ගහන සෙල්ලම නවත්තන්න ප්‍රධාන වශයෙන් කරන්න අවශ්‍ය දෙයක් තමයි මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දීම. මොකද නැත්තම් සිදුවෙන්නේ අපේ මහ භාණ්ඩාගාරයට වියදම වැඩි වුණාට පස්සේ උන් මහ බැංකුවේ ලාච්චුවෙන් නිකම්ම සල්ලි ඇදලා ගන්නවා, නැත්තම් සල්ලි අච්චු ගහන්න පෙළඹෙනවා. අන්නේ සල්ලි අච්චු ගහන්න පෙළඹීමත් එක්ක උද්දමනයට හසු වෙනවා. ඒ උද්දමනයත් එක්ක රුපියල අව ප්‍රමාණය වෙලා ප්‍රශ්න ගොඩකට මුහුණ පානවා. ඉතින් අපි කිව්වා වගේම නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් යම්කිසි ප්‍රමාණයකට සල්ලි අච්චු ගහන එක නවත්තලා වෙළඳපොළේ විශ්වාසය අරන් ආවොත් එහෙම ඔන්න වෙළඳපොළ අනුකූලව යන මූලධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. ඒ අනුව රුපියලේ යම්කිසි අධි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඔබට මතකයි එහෙම නැති වෙච්ච ගමන් ඇත්තටම පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම රුපියල වාෂ්ප වීමක් තමයි, නැත්නම් ඩොලර් වාෂ්ප වීමක් තමයි සිදුවෙන්නේ. හැබැයි මෙතන ඔබ නිතරම අපෙන් අහන දෙයක් තමයි, අපිත් නිතරම කියලා දීලා දෙන තමයි ඇත්තටම ඉස්සරහට රුපියලට මොකද වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට රුපියලට මොකද්ද වෙන්න කියන ප්‍රතිපත්තියට අනුකූලව මහ බැංකුව දේවල් දෙකක් පැහැදිලිව කරලා තියෙනවා. එකක් තමයි ඔබට පේනවා නම් මහ බැංකුව 2023 වසරේදී නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක්. මේකට මේ කියන්නේ ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් රෙජීම් එකක් කියලා. ඉතින් මහ බැංකුව මේ කියන විදිහට මේ ගැන අපි ප්‍රශ්නකුත් අහුව ඇත්තරම මේ මහ බැංකුව කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඔවුන් උත්සාහ කරනවා කියලා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම සැපයුම අනුව මහ බැංකුව විනිමය අනුපාතිකය තීරණය වෙන්න දෙනවා. හැබැයි එහෙමමත් නැහැ. ඒක තමයි මේ ෆ්ලෙක්සිබල් නම්‍යශීලී කියලා කියන්නේ. එහෙම කරන්න දීලා මහ බැංකුවට හිතුනොත් එහෙම දැන් පද්ධතියේ ඩොලර් තියෙනවා අපිට සංචිත ගොඩනගන්නත් අවශ්‍යයි කියලා. ඒ අවස්ථාවේදී මහ බැංකුව වෙළඳපොළෙන් සංචිත වල සඳහා සංචිත වලට ඩොලර් මිලදී ගන්නවා. අන්නේ මිලදී ගන්න ක්‍රමයට තමයි ඇත්තටම කියන්නේ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් කියලා. ඇත්තට මේක වෙළඳපොළ විනිමය අනුපාතික ක්‍රමයක් නෙවෙයි, නම්‍යශීලී ක්‍රමයක්. මොකද මහ බැංකුව ඉල්ලුම සැපයීම උ තීරණය වෙන්න දෙනවා. හැබැයි මහ බැංකුවට සංචිත ගොඩනගා ගන්න ඕන නිසා ඔවුන් වෙළඳපොළෙන් සංචිත මිලදී ගන්නවා. හැබැයි මේ සංචිත මිලදී ගැනීමේදී මහ බැංකුවට කොහෙන්ද සල්ලි? මහ බැංකුවට ඇත්තටම ඒකත් එක්තරා ආකාරයක මුදල් මුද්‍රණයක්ම තමයි එක්තරා පැත්තකින් බැලුවොත්. මොකද මහ බැංකුව සතුව තියෙන සල්ලි පද්ධතියට එකතු කරලා තමයි ඩොලර් මිලදී ගන්නෙ.
අන්නේ ක්‍රමය තමයි මේ අත්තරම නියම්මශීලී විනිමයනු පාති ක්‍රමය කියලා කිය නැබ මහබැංකෝ කියලා කියෙන තකොට යොදවන සල්ලි නැවතවර කෝන්ට බ්සෝප් කරන්න පුලුව නොන්ගේ තින බන්ඩාගර බිල්පත් නැවත වෙනඳපුලට මුදාහැර ඉතින් ඔන්න ඔය ක්‍රමයනුව තමයි ඉස්සරහටත් මහබැංකුව විනිමයනු පාතික තීරණය කරන්න බලාපොරත් වෙන හැමෝම පෙන් හන ඉස්සරහ ඩොල්රකට මොක්ද වෙන්න නැත්ත කෙලින් අත්තරම නිතරම කියල තින දත්තමයි එක සිදුවන රාමුව අපි ඔබට පැහැදිලි කරා ඉතින් මහබැංකු ඉදිරිපත් කළ තියෙනවා ඔවුන්ගේ රාමුව ඒ වගේ මොවුන් කියලා තියෙනවා විදේශ විනිමය ගනුදෙනු සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන ලදි කියලා. අනිත් එක මතක තියාගන්න මේ වාර්තාව මොවුන් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ මහබැංකුව ස්වාධීන කරාට පස්සේ ගොඩක් දෙනෙක් කිව්වා මහබැංකුව ස්වාධීන කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කැමති දෙයක් කරයි ඒගොල්ලොන්ට කිසිම වගකීමක් නැහැ කියලා. නෑ මහබැංකුව ස්වාධීන කිරීමේදී ප්‍රධාන දෙයක් තමයි ඔවුන් උද්දමනය 5% තියාගන්න ඕන කියන එක. ඒ වගේම ඔවුන් පාර්ලිමේන්තුවට සහ ජනතාවට වග කියන්න කාලෙන් කාලට ආර්ථිකයේ තත්ත්වය මොන වගේද කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාවත් අන්නේ මහබැංකුව ස්වාධීන කිරීමේ එක කොටසක් විදියට ඉදිරිපත් කරපු වාර්තාවක් තමයි මේ අලුතෙන් පනවන ලද 2023 අංක 16 දරන මහබැංකුව පනතට අනුව තමයි උද්දමන ඉලක්ක රාමුවට අනුව තමයි මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා කියලා මහබැංකුව කියන්නේ. කොහොම වුණත් ඔබට වැදගත් වෙනවා මොකද ඔබේ ව්‍යාපාර තීරණය කරද්දී දැන් තියෙන්නේ යම් කිසි තුරු ප්‍රමාණයකට ඩොලර් නැත්නම් රුපියල් අධිප්‍රමාණය වීමේ තත්ත්වයක් මොකද මහබැංකුව පද්ධතියෙන් ඩොලර් මිල දීලා ගන්නව පද්ධතියෙන් ඩොලර් වැඩිපුර තියෙනවා අපි කලින් මේක පැහැදිලි කරා මොකද අපේ බදු වැඩි නිසා අපේ ගනුදෙනු වෙන ප්‍රමාණය අඩුයි මිනිස්සු පරිභෝජනය කරන ප්‍රමාණය අඩුයි අපේ සංචාරක කර්මාන්තය හොඳට වැඩ කරනවා අපිට හොඳ අවුරුද්දක් තිබුණා විශේෂයෙන්ම විදුලි බලය සම්බන්ධයෙන් දැන් නම් මේ ටික ටික රස්නේ නමුත් ඒ නිසා අපේ ආනයන විශාල වශයෙන් අඩුනා ඒ නිසා පද්ධතියේ ඩොලර් තියෙනවා ඒ වගේම අපි බැලුවොත් එහෙම මේ දක්වලා තියෙන ශ්‍රී ලංකා මහබැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඉතින් ඔවුන් පැහැදිලිව පෙන්නලා තියෙන විදිහට 2023 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක සංචිත ප්‍රමාණයක් තියෙනවා හැබැයි මහබැංකුව දැන් ඉදිරිපත් කළ තියෙන අලුත්ම දත්තනෝ මේ ප්‍රස්ථාර නැති වුණාට 2024 අප්‍රේල් මාසයේ වෙද්දී ඇත්තටම ඔවුන්ගේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ටත් තල තවත් බිලියනයක් වැඩි. හැබැයි මේ 5.4 කියලා කියන්නේ චීනය ලබා දීපු swap පහසුකමත් එක්ක තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මොන විදිහටද සංචිතය යන්නේ කියලා. හැබැයි මතක තියාගන්න. අපි තාම ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තාම සම්පූර්ණ කළ නැහැ. ඔබ ඇඩ්වකඩ ප්ලස් මුලින්දම්ම බැලුවා නම් අපි 2016 දී මේ වැඩ පටන් ගන්නවත් එක්කම අපි නිතරම කියපු දෙයක් තමයි අනිවාර්යයෙන්ම වෙළඳපොළ ක්‍රමයක් එක්ක යන්න ඕනේ. වෙළඳපොළේ විශ්වාසය ගොඩනැගෙන්න ඕනේ. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕනේ. මොකද ණය ප්‍රතිව්‍යුහගත කරගන්න නැතුව අපිට මේ ගමන යන්න බෑ. අපි ණය තාම ප්‍රතිව්‍යුහගත කළා නැහැ. නමුත් ණය ගෙවීම අපි තාම පටන් අරගෙනත් නැහැ. හැබැයි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ අපිට තව තවත් විදේශ විනිමය අවශ්‍යතාවයන් එනවා. මොකද විශාල ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න තියෙන නිසා. අපි එතනින් පස්සේ ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට මොකද වෙන්නේ? වෙළඳපොළ ක්‍රමයක් එක්ක ගියාට පස්සේ ආර්ථිකයේ වර්ධනය වෙන එක නවත්තන්න බොහොම අමාරුයි. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධාන දේ තමයි අපේ තාමත් හරිම වෙළඳපොළ ක්‍රමයක් නැහැ. නමුත් කාර්තු 6ක් මෙතන දක්වලා තියෙන හැම කාර්තුවකම ආර්ථික වර්ධනයේ ඍණ එක දිගට කාර්තු 1 2 3 4 5 6ක් එක දිගට ඍණ කාර්තු 6ක එක දිගට ආර්ථිකයේ සංකෝචනය වෙලා පළවෙනි අවස්ථාවේදී කාර්තු 2ක් ආර්ථිකයේ වර්ධනය වෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒකෙදිත් මූලික වශයෙන්ම කෘෂි කර්මාන්තය තමයි ආර්ථික වර්ධනය සඳහා මූලික වශයෙන්ම දායක වෙලා තියෙන 2.5%. නමුත් සමස්තයක් විදියට 2022 අවුරුද්දේදී ආර්ථිකයේ 7.3%කින් ඇකිලුණා. ඒක ඉතා විශාල ප්‍රමාණයක් 7.3%කින් ඇකිලුණා කියලා කියන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් ඔය රෙසෂන් එකක් නැත්නම් ආර්ථික අවපාතයක් කියලා කියන්නේ එකලඟ කාර්තු 2ක් හෝ 3ක් එක දිගට ආර්ථිකය ඍණ වුණොත් එහෙම ඒකේ අදහස තමයි ආර්ථිකය අවපාත තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒ අනුව දැන් ආර්ථිකයේ යම්කිසි ප්‍රමාණයකට වර්ධනය වෙනවා. හැබැයි මතක තියාගන්න මේ වර්ධනය නිසා ගොඩක් සතුටු වෙන්න පාටි දාන්න හැම යන්න එපා. මොකද මේ වර්ධනය 4.5ක් ඇවිල්ලා තියෙන්නේ කලින් කාර්තුවට සාපේක්ෂව. එතකොට ඇත්තටම කලින් කාර්තුවල ආර්ථිකයේ විශාල වශයෙන් සංකෝචනය වෙච්ච නිසා ඒ සංකෝචනයට සාපේක්ෂව තමයි මේ අවුරුද්දේ 4.5කට වර්ධනය වුණේ. දැන් මේකේ තේරුම දැන් ආර්ථිකයේ ප්‍රමාණය කාර්තු 6ක තිබ්බ ආර්ථිකයේ ප්‍රමාණයට සමානයි කියන එක නෙවෙයි. මේකේ තේරුම ඇවිල්ලා 2023 හතරවෙනි කාර්තුවට සාපේක්ෂව මේ වසරේ ආර්ථිකය නැත්තම් මේ හතරවෙනි කාර්තුවේ ආර්ථිකය වර්ධනය වෙලා ඒකේ තේරුම අපේ සමස්ත ධනය වැඩි වුණා කියන එක නෙවෙයි කලින්ට වඩා ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරන් කියන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම තේරුම. ඒ වගේම අපි ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් ඊට පස්සේ කලින් අහපු දෙයක් තමයි අපෝ අපි බැංකුවලින් ලෝන් එකක් ගන්න ගියාම ලෝන් වල පොලිය වැඩි පොලිය අඩු කරන්නේ නැද්ද මහ බැංකුව පොලිය අඩු කරත් වෙළඳපොළ කෝ ඕගොල්ලෝ කතා කරන වෙළඳපොළ කියලා සමහරු ප්‍රශ්න අහපු අවස්ථාවක් තිබුණා කෝ වෙළඳපොළේ ක්‍රමයට පොලිය අඩු වෙනවද දැන් අඩු වෙන්න ඕනනේ කියලා. ඉතින් ඔන්න ප්‍රස්ථාර අනුවම මහ බැංකුවේ දත්ත වලට අනුව
වෙළඳ පොලේ පොලි අනුපාතික අඩුවෙලා තියෙනවා. මේ ඇවිල්ලා කියන අපි ප්‍රමුඛ ණය අනුපාතිකය, ඒ වගේම ණය පොලි අනුපාතිකය, ඒ වගේම නව ණය පොලි අනුපාතිකය, තැම්පතු පොලි අනුපාතිකය, නව තැම්පතු වල අනුපාතිකය, දින 91 භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතිකය ගත්තොත් එහෙම අපිට පේනවා 2022 අවසාන කාලයේදී තිබුණ 128, 118, 126 වගේ ප්‍රතිශත, 2023 අවසානයේ වෙද්දී ඒක 114, 11, 11.6 ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මාර්තු වගේ වෙද්දි 10% මට්ටමට මූලික වශයෙන් පොලි අනුපාතිකයන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වෙළඳපොළ ක්‍රමයත් එක්ක යනවා කියලා කියන්නේ අපි කියන මූල්‍ය ප්‍රතිපත්ති යම්කිසි සම්පූර්ණයෙන් අපි කියන දේවල් ඇත්තට මෙතන සිදුවෙන්නේ නැහැ. නමුත් යම්කිසි දිශානතියක් තියෙනවා කියලා කියන අපිට පේනවා පොලි අනුපාත අඩුවීම සඳහා ඒක අනිවාර්යයෙන්ම බලපානවා. ඒක තමයි අපි නිතරම කියන වගේ වෙළඳපොළ ක්‍රමයත් එක්ක යෑම වැදගත්. ඒ වගේම අපි නිතරම කිව්ව සල්ලි අච්චු ගහනවා කියලා කියන උද්දමනය වැඩි වෙනවා. උද්දමනය තමයි ඔබේ අංක 1 හතුරා. අංක 1 හතුරා වෙන කවුරුත් නෙවෙයි උද්දමනය. ඔබේ සාක්කුවේ තියෙන සල්ලි හොරකම් කරනවා කියන එක තමයි උද්දමනයේ තේරුම. ඉතින් මෙන්න 73 තිබ්බ උද්දමනේ දැන් 0.09 වෙලා තියෙන මහබැංකුව කියන විදිහට. හැබැයි මතක තියාගන්න ඕන උද්දමනේ අඩු වෙනවා කියලා කියන්නේ භාණ්ඩවල මිල අඩු වෙනවා කියන එක නෙවෙයි. අපි නිතරම මේකට කියලා දෙනවා භාණ්ඩවල මිල වැඩි වෙන වේගය අඩු වෙන එකට තමයි උද්දමනේ කියලා කියන්නේ. ඒ අනුව 0.09 එකට උද්දමනේ අවිලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඕන මේ ස්ථාවරභාවය ඉතාමත්මතාවකාලිකයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වුණේ නැත්නම් මේ තිබ්බ තැනටම යන්න අපිට වැඩි කාලයක් යන්නේ නැහැ. අපි ආයෙ පාරක් පරණ පාරෙමයි යන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම රජයට ඇති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්න. මොකද එහෙම නැත්නම් ඒ ලාභය පාඩුව පියවන්න අපිට නැවත වරක් බදු ගහන්න වෙනවා. එහෙම නැත්නම් අපිට නැවත වරක් සල්ලි අච්චු ගහන්න වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මහබැංකුවේ අලුත් පනතත් එක්ක සල්ලි අච්චු ගහන්න අපිට අවස්ථාව අඩුයි. එහෙම නැත්නම් ඒ පනත වෙනස් කරලා සල්ලි අච්චු ගහන්න වෙනවා. එහෙම කරන්න ගත්තොත් එහෙම නැවත වරක් මෙන්න මේ වගේ විශාල උද්දමනකාරී තත්ත්වයකට ගිහිල්ලා ඩොලර් නැති වෙලා 300 ඩොලරට ඊටත් වඩා අප්‍රමාණයේ වෙලා අමාරු තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ අනිවාර්යයි. ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්කම යන අනිත් ප්‍රතිසංස්කරණ තමයි දූෂණය, වංචාව, මැඩලන ප්‍රතිසංස්කරණ. අපි හැමදෙස්සෙම මතක තියාගන්න වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක එතන තමයි දූෂණය ක්‍රියාත්මක වෙන්නේ. මොකද වෙළඳපොළ කියලා කියන්නේ තරගකාරී ස්වභාවයක්. තරගකාරී ස්වභාවයෙන් එනවනම් දූෂණය, වංචාව සිදුවෙන්න තියෙන අවස්ථාවන් ඉතාමත්ම අඩුයි. අන්න ඒ වෙළඳපොළ ප්‍රතිසංස්කරණත් එක්ක ඉස්සරහට ගියොත් එහෙම ලංකාව හරි පැත්තට යයි. හැබැයි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ සිදු වුණේ නැත්නම් මේ ස්ථාවරභාවයත් බිඳෙයි. ඒ වගේම ලංකාව වැරදි පැත්තට ගිහිල්ලා ඔබේ ආර්ථිකයත් අමාරුවේ වැඩේ. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන දැනගන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. මැයි මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ සිකුරාදා දවසේ අපි සංවිධානය කරනවා මේ ලංකාවේ ආර්ථිකයේ වෙනස් වෙන්න ඕනේ වෙනස්කම් පිළිබඳව රට හදන සිස්ටම් එක කියලා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව විශාල සංවාදයක් කොළඹදී. ඔබටත් පුළුවන් ඒකට රෙජිස්ටර් වෙන්න. අනිවාර්යෙන් අපේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න. රෙජිස්ටර් වෙලා ඔබට පුළුවන් ඒකට සහභාගී වෙන්න. සීමිත ආසන සංඛ්‍යාවක් තියෙන. හොඳ කතිකියෝ වෙනවා අපේ සෝෂල් සේෆ්ටි නෙට් එකේ මොන වගේ දේවල්ද වෙන්න ඕනේ, නැත්නම් දුප්පත් මිනිස්සුන්ව බලා ගන්න මොනවද කරන්න ඕනේ, රජයට ඇති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ, ඔබ වගේ කෙනෙක්ට ඩොලර් වලින් උපයන්න ගෝලීය වෙළඳාමත් එක්ක ඉස්සරහට යන්න මොන වගේ ප්‍රතිසංස්කරණද කරන්න ඕනේ, අපේ බැංකු ශිස්ත්‍රේ මොන වගේ ප්‍රතිසංස්කරණද කරන්න ඕනේ. ඒ වගේම දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකටම ඔවුන් ඇත්තටම මොකද්ද ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හිතන්නේ. ඇඩ්වකාඩස් ඇඩ්වකාඩා ප්ලස් ස්වාධීන දත්ත මත පදනම් වෙච්ච ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණය කරන ආයතනයක් විදිහට අපි හිතනවා මේක තමයි රටට අපිට දෙන්න පුළුවන් ලොකුම දායාදය. රටේ ප්‍රතිපත්ති පිළිබඳව නිසි දත්ත මත පදනම් වෙච්ච සංවාදයක් ඇති කරන එක. ඒක නිසා පරක්කු නොවි දැම්මම කියලා රෙජිස්ටර් වෙන කොළඹ තියෙන දවස පුරා උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් මැයි මාසේ 17 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රයගේ තමයි මේ සැසිය තියෙන්නේ. බොහොම අපි කියන්නේ මේ ලොකු ෆ්ලෑෂ් ලයිට් ගහන එකක් නෙමෙයි, සාමාන්‍ය සැසියක් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒකට සහභාගී වෙන්න ඔබටත් පුළුවන්, අපිත් එක්ක සම්බන්ධ වෙන. ඒ ගැන ඔක්කොම විස්තර ටික අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන ලින්ක් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. හැබැයි රෙජිස්ටර් වුණොත් අනිවාර්යයෙන්ම ඉන්න දවස පුරාම ඉන්න බලාගෙන ඉන්න. මොකද නැත්තම් ඔබ අපතේ යන්නේ තව කාට හරි සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපිත් එක්ක මැයි මාසේ 17 වෙනි සිකුරාදා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ආර්ථිකය පිළිබඳව මීට වඩා ගැඹුරට ගිහිල්ලා ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න, ස්ථාවර කිරීමෙන් ඔබට ගිල ආර්ථිකය වර්ධනය කරන්න මොනවද කරන්න ඕන කියලා අපිට කතා කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හම්බෙමු.